Milagradam Sedi may sing the Vedika Gitagana, Karani Ratmalan in Pemini, Keshan Shashindra. Binda Surakundara Sinhayoo Min Diura Nanduan Bendi Asipatangena Ululokayan Parada Siavarakundu Lasavarakuntam Videso Yamadinova Jayagi adanube bankagiriyen amanasugi bedunugi adanube asani vasi handaga handan di payuran hiruse ume namen me yadin me sepawa desaye Dara, me sak siyak sena, budh vedu ad santosin, sinaviyan ubai rakina. Sinhayan nam pelu harin, nek harum bayan maula. Saki sande, hey, awasan mesi, inavar mawela. Keshan, manghitane ob ad me vartamane avashyama maatrukawak yatate me kale wedipurim apita geetha ehena maatrukawak yatate geethayak thoragena thiyenawa attatama Keshan mama me geetha ahala na namuth mata oba gayana karana vidihat ekak hita ganna pulanguna e geethaye original ekak kohoma thiyenawada kiyeneka
මට නිකන් පොඩි මේ අදහසක් ආවා. කේෂන් ඇයි මේ ගීතය තෝරගන්නේ? හේතුව මේක එච්චර ජනප්‍රිය ගීතයකුත් නෙමෙයි තාම. තාම ජනතාව අතරට පත් වෙච්ච ගීතයකුත් නෙමෙයි. ඇයි ඔබ මේ ගීතය තෝරගන්නේ හේතුවනේ? එකක් මම දැන් මේ දවස් ටිකේ අපේ ශ්‍රී ලංකා ටීම් එක 2011 ICC ලොකුසලායට සහභාගී වෙනවා. ඒගොල්ලන්ට උපහාරයක් වශයෙන් එක හේතුවක් අනිත් එක අපේ තාත්තට වරගෙන අපේ තාත්තා ක්‍රිකට් පුහුණු කරා. එහෙමද? හරි කේෂන්. නෑ මට මමත් ප්‍රාර්ථනා කරනවා අපේ රටට මේ පාරත් කප් එක අරන් එන්න කියලා අපේ ආදරණීය ක්‍රිකටර්ස්ලට. කෙසේ නමුත් කේෂන්ගේ ගායනය රොක් හා හෙවි මෙටල් හාඩ් රොක් කියන ගණයට තමයි ඔබගේ ගායන ශෛලිය අයත් වෙන්නේ. හුඟක් වෙලාට කේෂන් ඔබ ගායනා කරා හොඳ ඔබ අඩුපාඩු නැතුව ගායනා කරා ඒ ගීතේ. ශ්‍රුතියෙන් පිට එහෙම ගායනා කෙරුන්නේ ඔබ යම් කිසි මට්ටමකින් හොඳින් ගායනා කරා. අද ගීතය ලස්සනයි, හොඳයි, වෙනස්ම ගීතයක්. මේ ගීත ඔක්කොම ගත්තම වෙනස්ම ගීතයක් ඔබ තෝරාගෙන තියෙන්නේ. ඉතින් මමත් ජය ප්‍රාර්ථනා කරනවා අපේ ක්‍රිකටර්ස්ලට. ඒ වගේම ඔබටත් මම ජය ප්‍රාර්ථනා කරනවා, ඔබටත් ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා. කේෂන් තෝරගත්තු ගීතය වර්තමානයේ කාලීන මාතෘකාවක් තමයි සාකච්ඡා වෙච්ච ගීතයක්. විශේෂයෙන් අපේ රටට, අපේ දේශයට භක්තිය දනවන ගීතයක්. ඒ වගේම දේශයට ආදරය කරන අපේ රටේ ඉන්න සියලුම ජනතාව මම හිතනවා ඔබගේ මේ ගීතය බොහොම අභිමානයෙන් සමරාවි කියලා. මම හිතනවා ඒ ගීතයෙන් ඔබට ඔබේ ජය කනුව කරා යන්න වාසනාව ලැබේවි කියලා මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඕකේෂන්, දැන් අපි ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් තරඟවලට එමත් අපි ක්‍රිකට් ක්‍රීඩකයින්ට ආදරය කරන තරමටම කේෂාන්ට ආදරය කරොත් නම් කේෂාන් උඩින්ම මේ තරඟෙන් හෙට ඉදිරියට යනවා. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. රොක් ගීත ගායනා කිරීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. මොකද ඔබට තියෙන කටහඬත් අර ගොරෝසු, ඒ අර කර්කශ, අර රොක් ගීතවලට ගැළපෙන හඬක් ඔබට බොහොම. එහෙම කියන්න හොඳද මං කියන්නේ? නේ, කර්කශ කියන්නේ රොක් ස්ටයිල් එක තමයි ඒක, නේද? කෙසේ නමුත් අද තාරුණ්‍යයේ බොහෝම දෙනෙක් කැමති ස්ටයිල් එකක් තමයි මේ රොක් සංගීතය. ඉතින් ඒ අනිවාර්යයෙන්ම ඔබට හෙට දවසේ ඉදිරියට යන්න උදව් කරાવි. ජය වේවා. කේෂාන්, අපි වැඩිය අහලා නැති ගීතයක් වුණාට මං හිතන්නේ මේ වකවානු තුළ ලෝක කුසලානේ අපේ ප්‍රධාන කාරණාව වෙන්නේ, ප්‍රධාන මාතෘකාව වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් නිර්මාණ වුණු ගීත ගානක් කිරීම මං හිතන්නේ ඔබට වාසිදායක වෙයි. මොකද ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ලෝලින් අනිවාර්යෙන්ම මේ ගීතය අසලා ඔබ වෙනුවෙන් SMS ලබා දෙවි කියන විශ්වාසය තියෙන ඇතිද? ඔබට තිබෙන්න ඇති අනිවාර්යෙන්ම. ඒ නිසා වෙන ඔබ මේ ගීතය තෝරගන්නට ඇති. දැන් අයියා, දැන් මේ ලොකුසාන යන වෙලාවෙ ඉතින් මේ කිව්වේ නැත්නම් ඊ ආසාව තිබ්බදී මේ කියන්න ඕනේ කියලා. හොඳයි, අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඉතින් අපි සියලුම දෙනාගේ එකම ප්‍රාර්ථනාවක් එයයි, කෙසේ හෝ මේ අවුරුද්දෙත් 2011 වර්ෂයේ ලොකුසාලානේ අපිට ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි අපි හැමෝම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රේක්ෂකින්ගේ, ශ්‍රී ලංකාව මේ සියලුම ශ්‍රී ලංකාවේ එකම පැතුමයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරන ගමන් අපි හමු එනෝක මහත්මයකින්. ඔබේ පැතුමත් අනිවාර්යෙන්ම එය වෙන්න රැටි. නමුත් මේ ගීතයත් එක්ක කේෂාන්ට තියෙන හැකියාවන් පිළිබඳව ඔබට යමක් කියන්න රැටි අනිවාර්යෙන්. ඇත්තටම ආමිල, මේක ක්‍රිකට් මුල් කරගෙන හදපු නිර්මාණය කරපු ගීතයක් වුණත් මම විශ්වාස කරන්නේ මේක දේශාභිමානී ගීතයක් හැටියටයි. මේ ගීතයට මුල්ම අවස්ථාවේ අහුන්කන් දීපු කිපදිනාගෙන් කෙනෙක් මමත්. මොකද මේ ගීතයේ තනුව නිර්මාණය කරපු රුවන් ශ්‍රී වල්පලත්, නදික ජයවර්ධනත් දෙදෙනා ගින් රුවන් මට මේක ඊමේල් කරලා එවලා තිබුණා ඒ පිළිබඳව අදහසක් දැනගන්න. ඉතින් ඇත්තටම මම මේ ගීතය ඇහුවම ඉතාම ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා. මට ඇත්තටම හිතුණා මම මේ ඈතක කාලයකදී අහපු හොඳම දේශාභිමානී ගීතය කියලා. සමහර මම මෙහෙම කිව්වහම මට එරෙහි වෙන විශාල පිරිසක් ඉන්න පුළුවන්. මොකද මේ දේශාභිමානී ගීතයක් කිව්වම ඒකේ වෙනම හැඩයක්, වෙනම අපේ ජාතිකත්වයක්, එහෙම නැත්නම් අපේ තියෙන සංගීත ඌරුවක් අපි හැම වෙලෙම හොයනවා. නමුත් මම හිතනවා අමිල, මේ
දේශාභිමානය කියන දෙයට ජාති වර්ග ආගම් ભેද නැහැ කියලා. ඒකට ඉන්දියානු දේශාභිමානය එහෙම නැත්නම් ශ්‍රී ලාංකේය දේශාභිමානය ඇමරිකානු දේශාභිමානය කියලා අපිට වෙන් කරන්න බෑ. අපි හැමෝටම මේ ලය ඇතුළට දැනෙන එකම හැඟීමක් තමයි දේශාභිමානය කියන අපේ රට එහෙම නැත්නම් අපි ජාතියක් හැටියට අපි මිනිසුන් හැටියට ඒකට ගොනු වෙච්ච පිරිසක් හැටියට අපිට තියෙන ඒ කැක්කුම කියන දේ. ඉතින් මෙතන මේ ගීතය පාවිච්චි කරන අර නිරෝෂා කිව්වා වගේ හෙවි මෙටල් රොක් සංගීත ආරහින්ද මේකට දේශාභිමානී ගීතයක් වුවම ඒක විශාල පිරිසකගේ විරෝධයට මම අල කරින් කිව්වාගේ ලක් වෙන්න පුළුවන්. මොකද ඒක එක්තරා විදිහක සංස්කෘතික භ්‍රාන්තියක් වෙන්න පුළුවන්. කල්චරල් ෂොක් එකක්. නමුත් මං අපූර්වවට මේ ගීතය වින්දා. ඒ කියන්නේ මං ඉන්ද්‍රශාපගේ මුල් ගායනේ මං හොඳින් අහලා තිබිච්ච හින්දා මම මේ ගීතය ඔබ ලයිස්තු ඇතුළට තෝරාගෙන තියෙදි මං ඔබ කළුදු සුදු කියලාවත් දැකලා තිබුණේ නැහැ. මට හිතුණා මේ දැන් ඔබ මේ අවසාන වටේ ඉන්න මේ අය අතරට තෝරාපත් වෙන්නේ නැති ඔබේ දින හැකියාවක් මත. ඒතර මට හිතුණා මේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳලා ඔබ ඩේන්ජර් සෝන් එකට යන්නද මේ වලිකන්නේ කියලා. මොකද ඒ තරම් හරි අමාරු ගීතයක් මේක ගායනා කරන්න. මොකද දැන් අපි සාමාන්‍යයෙන් يعني විවිධ ලය පරාසවල ගීත ගායනා කරද්දී අපි ශාස්ත්‍රීය සංගීතය කියලා වෙනම දෙයක් හඳුනා ගනිද්දී නමුත් රොක් සංගීතය කියන්නේ ඒ හා සමානම අතිශයින්ම ගායනා කිරීමට අපහසු සංගීත ශෛලියක්. ඒක මුළු ඇඟෙම්ම මං හිතන්නේ මසල්ස් වලින්මම තමන්ගේ මුළු ඇඟේ තියෙන සියලුම තන්තු වලින් මේ ස්නායු පද්ධතියෙන් ගායනා කළ යුතු එකක්. ඉතින් ඔබ මේ මූඩ් එකේ ඉඳගෙන ඒක ඒ ආකාරයෙන්ම විඳිමින් අපටද දනවමින් ගායනා කරා. මම මේ අනිත් අයටත් වඩා මේ ගීතය ගැන මම වැඩිපුර කතා කරන්නේ මොකද මම මේ ගීතය ඇත්ත වශයෙන්ම අතිශයින්ම වින්දා. මොකද ඔබ ඉතාම තරුණ ලාබාල ගායකෙක් පෙරට එන. ඉතින් ඉන්ද්‍රචාප වගේ වෙනම වර්ණයක හඬක් තියෙන ඔහුගේම අනන්‍යතාවය ගොඩනගාගෙන ඇත්තටම මං හිතන්නේ මගේ මිත්‍රයෙක් හින්දා මං කියනවා නෙමෙයි වර්තමානයේ ශ්‍රී ලාංකීය රොක් අයිඩල් කිව්වත් වරද්දක් නැහැ ඌට. මොකද ඌ ඒ තරමට මේ විශේෂයේ දක්ෂයි. ඉතින් ඔබේ විශාල අභියෝගේ වාර අරගෙන ඔබ කම්ෆර්ට් සෝන් එකේම රැඳී ඉඳිමින් මං හිතන්නේ අර සිංහ දජේ වගේ ඔබගේ හඬක් ඉහළට එසෙව්වා. මම ඔබට සුප්‍රාර්ථනා කරනවා. කේශාන් මෙසේ නම් ඔබට හැකියාව තිබුණා දැන් ප්‍රේක්ෂකින් කතා කරලා කියන්න ඔබ හෙට දවසේදී ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක. මුලින්ම අය මේ මාව 48 ඉඳන් මාව 36ට ගෙනාපු ජනතාවට මම ගොඩක් ස්තුති වෙනවා. මේ මට එක ස්තුති කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ කලින්. මේ අවස්ථාව කරගන්නවා හැමෝටමත් අපේ මිෂන් මණ්ඩලයටත් අපේ වැරදි ඔක්කොම කියලා දීලා ඒ හදනවා. ඒ වගේම අතුල අයගේ අතුළු වාද්‍ය මණ්ඩලයටත් ඒ හැමෝටම මගේ යාළුවන්ටත් මගේ පවුලට ඔක්කොම ස්තුති කරනවා. මේ මං අද ගායනා කරපු ගීතය රසවින්දනම් අංක දෙකවදා DDS හිස්තනක් අංක දෙකවදා 99.2ට හැකිතා ප්‍රමාණයක් SMS එවන්න කියලා මම DDS හිස්තනක් අංක දෙකවදා 99.2ට SMS කරොත් මේ මොහොතේ සිටම අනිවාර්යයෙන්ම ඔබට හැකියාව තිබේ කේෂාන්ගෙන් තවදුරටත් මේ වේදිකාව තුළ මෙවැනි ගීත හෝ වෙනස් ගීත අනිවාර්යෙන්ම අසන්නට. ඉතින් අපි බලමු මෙට රාත්‍රියේදී ඔබ කුමක්ද තීරණය කරන්නේ? ඔබ කේෂාන්ව තමන ස්ථානය කුමක්ද? ඒ කියන්නේ තවදුරටත් මේ තරඟ ඉදිරියට ගෙනිනවද නැත්නම් මේ තරඟ නිවත් වෙනවද කියන එක. සුබතන ඔබට. තරංකරුවන් 36 දෙනාගෙන් පළමු තරංකරුවන් 12 දෙනාගෙන් තාමත් ගීත ගායනා කරේ තරංකරුවන් දෙදෙනෙකු පමණයි. තවත් හරියටම තරංකරුවන් 10 දෙනෙකු සිටිනවා ගීත ගායනා කරන්න. ඊට මත්තෙන් අපි යනවා පුංචි රාමෝ.